जीवन चक्रया कियन्ने यम जीवियेकुगे उपते सिट क्रमक्रमयेन जीवत्तेन कालय तुल गेवन अवधि सियल्लेहि एकतु हरिद उपते सिट मरणय दक्वाम किव्वत् हरि नत्ता उपते सिट तम जीवित कालय तुल गेवन विविध अवधि एमाता विविध अवस्था सियल्लेहि एकतुवट तमयि कियन्ने जीवन चक्र मनुष्येकुट जीवन चक्रयक् तियेनवा हरिद मनुष्येक इपदेनो ईट पास्से टिकक् लोकु वेनो एहेम एहेम वयसट गिहिल्ला मे अंतिमट मरणवा दैन मे जीवन चक्रेदी मनुष्येके मम मे मनुष्या गेन कथा करन्ने मनुष्येके जीवन चक्रेदी अपिट पहेदिलिव वेन करगन्न पुलुवा अवस्था तियेद नत्तम पहेदिलिव मेन्न मे काले मेन्न मे वगे मेन्न मे काले मे वगे एहेम कियला वेन करगन्न पुलुवा काल तियेद मनुष्यागे जीवन चक्रेदी ඈ මං කිව්ව ප්‍රශ්නේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැතුව ඇති මම කිව්වේ ජීවන චක්‍රය දැන් මනුස්සයාගේ උඩ දැන් පොඩි අවධියක් තියෙනවා ඊට පස්සේ ටිකක් ලොකු වෙනවා තව ටිකක් ලොකු වෙනවා තව ලොකු වෙනවා ඔබ මොහොම ගිහිල්ලා අන්තිමට මැරෙනවානේ එතකොට ඒ කාල සීමාව තුලදී ඒ ජීවන චක්‍රයේ විවිධ ඒ කාල සීමාව තුලදී එකිනෙකට වෙනස් අවධි තියෙද නැත්නම් හැම අවධියකදීම මනුස්සයා එකම වගේද වෙනස් එකම හැඩයද තියෙන්නේ නැහැ මොනවයි වෙනස්කම් කියන්න බලන්න පොඩි කාලේදී ජූටි ඔව් පොඩි කාලේදී ප්‍රමාණයෙන් කුඩයි හරි ලොකු වෙනකොට ප්‍රමාණයෙන් ලොකුයි ප්‍රමාණයෙන් ලොකුයි තව මොනවයි කොණ්ඩේ සුදු වෙනවා පොඩි කාලේදී කොණ්ඩේ නැහැ ලොකු වෙනකොට කොණ්ඩේ වැවෙනවා හා ඒකත් හරි තව වෙන मनुष्यमी ඒ කකුල් දෙකමයි ඒ කඳමයි වයසට ගියත් ඒ ඔළුවමයි ඒ අත් දෙකමයි ඒ කඳමයි ඒ ශරීරයමයි හැබැයි වර්ධනයෙන් වෙනස් වෙන්න පුළුවන් අපි දන්න පොඩි කාලේ කිලෝ 2කමාරක් කිලෝ 3කමාරක් අතර ඒ ප්‍රමාණයෙන් ඉපදෙන මිනිස්සයා වයසට යනකොට සමහර වෙලාවට කිලෝ 80ක් 90ක් ඊට වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් ඒ වගේ ප්‍රමාණයකට වර්ධනය වෙනවා අතපය දික් වෙන හරිද ඇඟ මහත් වෙනවා हम विनाशनाट विशाल उनाट एटिकमरण कामे अद्यकनेमु කඳ කියන එකේ හැමම රොයිටික වෙනස්ුනේ නැහැ. ඒක නිසා මිනිස්සේගේ ජීවන චක්‍රය තුල පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් අවදි අපිට දැක ගන්න නැහැ. මිනිස්සය නෙවෙයි තව බොහෝ සතුන්ගේ එහෙමයි. දැන් බල්ලෙක් ගත්තත් එහෙමනේ. බල්ලෙක් ඉපදෙනකොට තියෙන රූපයම තමයි මරණකම්ම තියෙන්නේ. ඒ කියන්නේ බල්ලගෙත් තියෙන්නේ වලිගයක් තියෙනවා. කන් දෙක ඔළුව කකුල් ඒව ඒ විදියටම ඒක වර්ධනය වෙනවා. නමුත් ස්වභාවය ස්වરૂපය රූපාකාරය එකම. හරිද? ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙනකම් එකම රූපයක් තියෙනවා. නමුත් එහෙම නැති සත්තු ඉන්නවා. කියන්න බලන්න උදාහරණ. ජීවන චක්‍රයේදී එක එක රූපාකාර පෙන්වනවා. ගෙම්බා, සමනලය. ගෙම්බා. ඕ සමනලය. මදුරුවා.
මදුරුවෝ නේ විශේෂයෙන්ම පුතේ මතක තියාගන්න කෘමි සත්තු කියන්නේ ආත්‍රොපෝඩා කාණ්ඩයේ අපි ඉගෙන ගත්තනේ ආත්‍රොපෝඩාවනේ ඒ කාණ්ඩයේ කියන්නේ ඒ සත්ව කාණ්ඩයේ එක කොටාසයක් තමයි කෘමීන් කියන්නේ කෘමීන් ගත්තම ගොඩක් වෙලාට රූපේ වෙනස් වෙනවා කාලෙන් කාලෙට රූපේ වෙනස් වෙනවා ගෙම්බගේ රූපේ වෙනස් වෙනවා කාලෙන් කාලෙට එක අවධියකදී විතර විදියට තියලක ගන්න පුළුවන් තව අවධියකදී දැක ගන්න පුළුවන් ස්කෙඩියෙක් විදියට තව අවධියකදී දැක ගන්න පුළුවන් වැඩිහිටි ගෙම්බෙක් විදියට නැත්නම් අපි කියන සුහුඹුල් ගෙම්බෙක් විදියට හරිද දැන් ඕගොල්ලෝගේ පොතේ මීයෙක්ගේ රූපයක් තියෙනවා ඉපදෙනකොට මීයාගේ රූපයයි ටිකක් ලොකු වෙනකොට මීයාගේ රූපයයි හොඳට වැඩුණු වර්ධනය වෙච්ච මීයාගේ රූපයයි සමානයි ඒ ඇගමයි තියෙන්නේ නේ ඒ වලිගයමයි අත් දෙක කකුල් දෙක එහෙම්මමයි කන් දෙකත් එහෙම්මමයි අර පොඩි පොඩි වෙනස්කම් තියෙන පුළුවන් නමුත් බොහෝ දුරට රූපාකාරය සමානයි හරිද නමුත් ඉස්කෙඩියක් මෙමෙ ගෙම්බගේ කැරපොත්තගේ මදුරු වගේ එක වෙනස් වෙලා තියෙනවා අපිට විතරක් නෙමෙයි මතක තියාගන්න ශාකවලට ජීවන චක්‍ර තියෙනවා දැන් ඔයගොල්ලෝගේ පොතේ ශාකවල ජීවන චක්‍ර තියෙනවා ඉස්සෙල්ලාම බීජයෙන් පටන් ගන්න ඊට පස්සේ මොකද්ද වෙන්නේ බීජය පැල වුණාම ලපටි ශාකයක් ඇදෙනවා ඊට පස්සේ වර්ධනය වෙච්ච වැඩුණු ශාකයක් බවට පත් වෙනවා හරිද වෙදියෙන් කොස් ගහක ජීවන චක්‍රයක් දාලා තියෙනෝනේ කොස් ඇටයක් පැල වෙනවා ඊට පස්සේ පැලයක් ඇදෙනවා ඒ පැලේ මොකද්ද වෙන්නේ ක්‍රමෙන් විශාල වෙනවා පරිණත ශාකයක් බවට පත් වෙනවා ආයිත් එකෙන් වර්ගයාභෝ කරලා ආයිත් ඇට හදනවා බීජ හදනවා බීජය ලපටි ශාකය පරිණත ශාකය හරි එහෙනම් ජීවන චක්‍රය කියන එක පැහැදිලි. මොකද්ද ජීවන චක්‍රය කියන්නේ? ජීවියෙක් උපතේ සිට මොකද කරන්නේ? තම ජීවිත කාලය තුල ගෙවන විවිධ අවදි හෝ අවස්ථා අනුපිළිවෙල අවස්ථා සියල්ලෙහි එකතුව. ඔගොල්ලෝ පොතේ තියෙන එකම ලියන්න ඕනේ නැහැ. ජීවියෙක් තමන් ජීවත් වන කාලය තුල ගෙවා යන ජීවන චක්‍ර නැත්නම් ජීවිත කාලයේ ගෙවා යන විවිධ අවදිවල එකතුව. जीवन चक्रे नाम वे हरिद दमंगियागे जीवन चक्रेदी अपिट ए अवधि वल विनाश्वी मनु कोटस देखकट वेदान्न पुलुवा समहर जीवींगे जीवन चक्रेदी एहेम महालोकु पहदिनी रूपय विनाश्वीमक सिद्ध वेन्ने नै एक एक अवधि वल नमुत समहर जीवींगे जीवन चक्रेदी मोकद्द वेन्ने एक एक अवधि वल दी एकिनेकट विनास रूपाकार गन्न हरि मेन्न मेकट कियनवा नमा එක එක අවදි වලදී එකිනෙකට වෙනස් රූපාකාර ගන්නවට කියන නමක් රූපාන්තරණය කියලා. ඔන්න දැන් මම වචන දෙකක් ඕගොල්ලන්ට කිව්වා මේ පාඩම යටතේ එකක් තමයි මොකද්ද ජීවන චක්‍රය. දැන් ඒකේ තේරුමත් මම ඕගොල්ලන්ට කියලා දුන්නු. ජීවන චක්‍රය. දෙවනි වචනය තමයි රූපාන්තරණය. මගේ කි තේරුම කියන දුන්නේ නැහැ කාටද කියන්න පුළුවන් මොකද්ද රූපාන්තරණය කියන්නේ කියලා කියන්න බලන්න රූපාන්තරණය කියන්නේ මොකද්ද විවිධ රූප මවාපාන විවිධ රූප මවාපා තව ටිකක් පැහැදිලි කරලා මිනිසා ජීවියෙකුගේ ජීවන චක්‍රයේ විවිධ අවධිවලදී එකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් ඇති සහිත අවස්ථා තිබීම රූපාන්තරය ජීවියෙකුගේ ජීවන චක්‍රය තුළදී එකිනෙකට වෙනස් බාහිර ස්වરૂපයන් ගැනීමනේ ඔකයි වන් ජීවන චක්‍රය කියන්නේ ජීවියෙකු උපතේ සිට තම ජීවිත කාලය තුලදී
गिवन अवस्था वाला अनुपीवल ඔන්නම වචන දෙකේ තේරුම් ලිව්වා හරිද ජීවියෙකු උපතේ සිට තම ජීවිත කාලය තුලදී ගෙවන අවස්ථාවල අනුපිළිවෙලට කියනවා ජීවන චක්‍රය කියලා ජීවියෙකු උපතේ සිට ජීවිත කාලය තුලදී පසු කරන නැත්නම් ඒවා යන අවදි හෝ අවස්ථා අනුපිළිවෙල ඊට පස්සේ රූපාන්තරණය කියන්නේ මොකද්ද ජීවියෙකුගේ ජීවන චක්‍රය තුලදී එකිනෙකට වෙනස් බාහිර ස්වરૂපයන් ගැනීම දැන් අපිට රූපාන්තරණයක් තියද කියන්න බලන්න මිනිස්සයාට රූපාන්තරණයක් තියද නෑ නෑ නේ අපිට බාහිර ස්වરૂපයන් සහිත අවස්ථා තිබීම කියලා වෙන බාහිර ස්වરૂපයන් සහිත අවස්ථා තිබීම රකම තමයි අද මම පොඩ්ඩක් වැඩි කරා අවස්ථා තිබේ අපිට රූපාන්තරණයක් නැහැ ඒකයි මම ඕගොල්ලන්ට කිව්වේ දැන් පටන් ගන්න ඉඳලාම මිනිස්සේ කිපදෙන්නේ ඔළුවයි අත් දෙකයි කකුල් දෙකයි කඳයි අරගෙන මැරෙන්නේ ඒ විදිහටම තමයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා රැවුල් වැවෙනවා කොණ්ඩේ ඉදෙනවා ඒක රූපාන්තරණයම නෙවෙයි හරිද ඔය ඒකනේ දරුවෝ මේ ගොඩක් වෙලාවට අයිඩෙන්ටිටි හදද්දී කණයි ඇහැයි පේන්න ගත්ත ඉස්සර කණයි ඇහැයි එහෙම ඇන්ගල් කරලා ගත්තාම මොකද මේ කවුරු හරි ඉපදිච්ච දවස් ඉඳලා මැරෙනකම්ම මේ වර්ධනය නොවන කොටස් දෙකනේ ඇස් දෙක කියන්නේ හරිද ඒ කියන්නේ ඇස් දෙකේ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැතිලු ගොඩක් වෙලාවට මම අහලා තියෙන විදිහට ඉපදෙන කොටත් ඒ ඇස් දෙක තියෙන සයිස් එකමලු ගොඩක් වෙලාවට මූණ ලොකු වුණාට ඇස් දෙක ඒ විදිහට තියෙන්නේ හරිද අපේ ඇස් පිටිලා තියෙන්නේ එහෙමයි එතකොට අපේ කම්පෙතිවල ස්වરૂපය ඒව ගොඩක් වෙලාවට ඒ වෙනස් වෙන්නේ නැහැ अरे दीपदेन मतन स्वरूपे मून पोट विनो समहार विलाट मे पोड़ काले आलवे तवटिक काले अग्निलाट पास हम वेनकोट अंदर का बरीवे तोट रेवीलापन विद्य वेना अरे पोड़ काले विद्यको ओन तरंग वस्ता समहार समहार विलाट समहार तरह विलाकने पोड़ काले दट पास අදයිය දැක්කම අපිට අඳුර ගන්න බෑ හරිද ඒකට හේතුව එයා වෙනස් වෙනවා නමුත් හැබැයි එයාගේ අර ශරීරය වෙන රූපය පොඩි පොඩි වෙනස් වුණාට මහ ලොකුවට වෙනස් වෙලා නැහැ ඒ ඔළුව ඒ කඳ ඒ ඇඟ ඒ විදිහට තියෙනවා හරිද අර වෙනස් වෙලා කියන්නේ පොඩි පොඩි වෙනස්කම් මේක නෙවෙයි රූපාන්තරේ රූපාන්තරණය කියන්නේ එකිනෙකට වෙනස් බාහිර ස්වરૂපයක් සම්පූර්ණයෙන් වෙනස් වෙලා දැන් බලන්නකො ඉස්කෙඩියයි ගෙම්බයි ගත්තම කොච්චර වෙනසක්ද කියලා අන්නේ වගේ හරිද එහෙනම් රූපාන්තරණය පෙන්වන ප්‍රධාන සත්ව කාණ්ඩය කවුද රූපාන්තරණය පෙන්වන ප්‍රධාන ආත්‍රපෝඩාවන්ගේ කවුද කෘමිසත්තු ආත්‍රපෝඩා වංශයට අයිති කෘමීන් කෘමීන් තමයි වැඩිපුරම රූපාන්තරණය පෙන්වන क्रुमीन हर रूपांतर ने पिन ना साथी काउ दे गेम्बा ओ गेम्बा उबे जीवी कांड यायत रूपांतर ने पिन ना गेम्बो मैडियो सालमांदरा ये वाके उन डर रूपांतर ने पिन ना में पुलवा हरि अब यह है नाम बलागे ने यान दें बलाने को वेदी ने भी पोते दिए ने वाले भी प्रमाणीय में ना නමු ඉපදෙන කොට ඔළුවයි ඒ ඔළුවමනේ දිගටම යන්නේ ඒ අත් දෙකමනේ දිගටම යන්නේ ප්‍රවර්ධනය වෙලා ඒ කඳමයි ඒ කකුල්මයි නමුත් වර්ධනය වෙලා නමුත් හැඩය වෙනස් වෙලා නැහැ හරි ඒක තමයි රූපාන්තරණයක් නැති සත්තුන්ගේ ලක්ෂණ එහෙනම් මොන දැන් අපි යනවා මේ රූපාන්තරණයක් තියෙන සත්තුන්ගේ ජීවන චක්‍ර කිහිපයක් ගැන කතා කරන්න එතෙන්දී අපි කතා කරනවා ගෙම්බාගේ ජීවන එහෙම නැත්නම් මැඩියා ගෙම්බාගේ ජීවන චක්‍රය ඊට අමතරව අපි කතා කරන කෘමීන්ගේ ජීවන චක්‍ර පිළිබඳව හරි අපි මුලින්ම කතා කරලා ඉමු කෘමීන්ගේ ජීවන චක්‍ර ගැන පොතේ තියෙන විදිහට මෙයක්
කෘමීන්ගේ ජීවන චක්‍රයේ ගත්තොත් රූපාන්තරණය තියෙනවා. ඒ රූපාන්තරණය තියෙන විදිය අනුව අපි රූපාන්තරණය බෙදන කොටස් දෙකකට. කෘමීන්ගේ කෘමීන්ගේ ඔනේ වෙනායක නෙවෙයි. මේක නැත්තම් ඔන්න පටන ගන්නවා. කෘමීන්ගේ රූපාන්තරණය ගෙම්මට නෑ මේකයි තී. කොටස් දෙකකට බෙදලා. මොනවායි කොටස් දෙක? संपूर्ण रूपांतरणय असंपूर्ण रूपांतरण अर्ध रूपांतरण संपूर्ण रूपांतरण असंपूर्ण रूपांतरण संपूर्ण रूपांतरण अवधि अतर असंपूर्ण रूपांतरण अवधि तुरा संपूर्ण रूपांतरण अवधि अतर कमाई वितर कीट ඉලවා සුමුලා අසම්පූර්ණ රූපාන්තරයේ අවදි තුනයි විතර ශිෂුවා සුමුලා හරි දැන් එහෙනම් ඔන්න මම කතා කරන්න යන්නේ කෘමීන්ගේ රූපාන්තරණය ගැන කෘමීන් අයිති වෙන්නේ මොන වංශයටද නැත්නම් මොන කාණ්ඩයටද? ආත්‍රෝපෝඩා. ආත්‍රෝපෝඩාවන්ට. ඒක පැහැදිලිනේ. ආත්‍රෝපෝඩාවන්ගෙන් අයිති කෘමීන්ගේ රූපාන්තරණය අපි කොටස් දෙකකට බෙද. මට කියන කෘමීන් නොවන ආත්‍රෝපෝඩාව කීප දෙනෙක්. දැන් ආත්‍රෝපෝඩාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ කෘමීන්. කෘමීන් නොවන අය उदाहरण ආත්‍රපෝඩාවන්ට අයිති සතුන්. සමනලය. ඔව්. කැරපොත්. කැරපොත්. ඒ කෘමීන්නේ මං කියන්න අහගන්න. ගොරොන්ට මතක නැහැ. ඉස්සා කකුලුවා. හරිද? හැකරල්ලා. පැත්තෑයා. ගෝනුස්සා. ඊට පස්සේ තව ගත්තොත් මකුලුවෝ. මකුණෝ. මේගොල්ලෝ ආත්‍රපෝඩාවන්ට අයිති. දැන් ඒ කෘමීන් නැර මම කෘමීන් කියන කිව්වේ නැහැ කෘමීන්ට අයිති වෙන ඕන තරම් ඔය බඹරු දෙබරු මී මැස්සෝ සමනලයෝ සලඹයෝ මේගොල්ලෝ අයිති වෙන කෘමීන්ට හරිද එතකොට ඔය මම ඉස්සෙල්ල කියපු ඉස්සොන්ගේ කකුලුවන්ගේ ඒගොල්ලොන්ගේ රූපාන්තරණය පැහැදිලිව දැක ගන්න නැහැ ඉපදිච්ච දවසේ කකුළු පැටියාගේ ස්වරූපයම තමයි ඌ ලොකු වෙනකොටත් හැදෙන්නේ ඒ විදියමයි වෙන වෙනසකට තියෙන ඌ හැවාරිනු හැවෑර හැර ප්‍රමාණය විශාල වෙනවා සත්‍යමයි කොකිරි සත්‍යමයි හැකරල්ල පැත්තයි තේම කෘමීන්ගේ තමයි මෙන්න මේ අවස්ථා ටික තියෙන්නේ හරිද කෘමීන්ට අයිති වෙනවා එතකොට ඕන තරම් යව කවුද ඔය පළතුරු මැස්සෝ මැස්සෝ මදුරුවෝ සමනලයෝ කැරපොත්තු ගොයම් මැස්ස ඊඩෑව මේ කවුරුත් අයිති වෙන්නේ කාටද කෘමීන්ට හරිද කෘමීන්ගේ රූපාන්තරණය එතකොට අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවා සම්පූර්ණ රූපාන්තරණය හා असंपूर्ण हेमनता अर्ध रूपांतरणे विभाग संपूर्ण रूपांतरणे मुखदलिया उत्तरे बित्तर कीट पिला सुहुमुला यान अवधि हतर अतुलत रूपांतरणे संपूर्ण रूपांतरणे उत्तरे संपूर्ण रूपांतरणे कुमग्धो बित्तर कीट पिला सुहुमुला යන අවදි හතර ඇතුළත් රූපාන්තරණය සම්පූර්ණ රූපාන්තරණය නම් වේ අසම්පූර්ණ රූපාන්තරණය මත අර්ධ රූපාන්තරණය කියන්නේ මොකක්ද හුවොත් බිත්තර ශිෂුවා සුහුඹුලා යන අවදි තුන පමණක් ඇතුළත් රූපාන්තරණය අසම්පූර්ණ එහෙම නැත්නම් අර්ධ රූපාන්තරණය නම් වේ කියන්නේ මේ ජීවන චක්‍රයේ අවදි තියෙනු බිත්තර කීට පිලා සුහුඹුලා අවදි හතරක් තියෙනවා
සුවඹලා කියන්නේ වැඩිච්ච කෙනාට, වැඩුණු ජීවියාට. එයා දාන බිත්තර. බිත්තරෙන් එළියට එන කීටය. කීටය කාලෙකදී පිලවෙක් වෙනවා. පිලව ආපහු සුවඹලා වෙනවා. ආයෙත් උණු බිත්තර දාන. එහෙම එහෙම ජීවන චක්‍රය පැවැත්වෙනවා. මේගොල්ලොන්ගේ සුහුම්බුලා බිත්තර දාන බිත්තරෙන් එළියට එන කීටය නෙවෙයි අපි යාට කියන්නේ ශිෂුවා කියලා. ශිෂුවා හරියටම මෙයා වගේමයි. මෙයා වගේමයි සුහුම්බුලා වගේමයි. හැබැයි ලිංගිකව පරිණත වෙලා නැහැ. දැන් අපිත් දන්නෝනේ දැන් අපේ මනුස්සයාගේ ජීවන චක්‍රය ගත්තොත් හරිද? වැඩිහිටි මනුස්සයොන්ට පුළුවන් ළමයි හදන්න. ඒගොල්ලෝ ලිංගිකව පරිණත වෙලා. නමුත් පොඩි ළමයින්ට ඒක කරන්න බෑනේ. අන්න ඒ වගේ තමයි මෙතන. සුහුම්බුලාට තමන්ගේ වර්ගය ආභෝ කරන්න පුළුවන් වුණාට ශිෂුවට වර්ගය ආභෝ කරන්න බෑ. බොහෝ වෙලාට ඒ වුණාට දෙන්නම එක වගේ හැඩයක් තියෙනවා. එකම විදියයි පොඩි. ඒ වගේම පියාපත් පිහිටලා නැහැ. සුහුම්බුලාට පියාපත් තියෙනවා, ශිෂුවට පියාපත්. ඒ වෙනස්කම් අහන ඕගොල්ලෝගේ. හරිද? ඒතොර වෙනස්කම් දෙක තමයි ලිංගිකව පරිණත නොවීම, පියාපත් රහිත වීම. ප්‍රමාණයෙන් එක වගේ. එක ප්‍රමාණයෙන් එක වගේ නෙවෙයි, ප්‍රමාණයෙන් කුඩයි, හැඩයෙන් එක වගේ. එකම හැඩයක් තියෙන දැන් කැරපොත්ත වගේම තමයි කැරපොත්තගේ ශිෂුවා. හැබැයි වෙනසකට තියෙන්නේ පියාපත් නැහැ. හරි. එහෙනම් දැන් ඔන්න ඔයගොල්ලන්ට පැහැදිලි. රුමීන්ගේ රූපාන්තරණය බෙදන්න පුළුවන් කොටස් දෙකකට. උනායි කොටස් දෙක. සම්පූර්ණ රූපාන්තරණය හා අනිත් මොකද්ද? අසම්පූර්ණ රූපාන්තරණය. සම්පූර්ණ රූපාන්තරණයේ කොටස් හතරයි. දැන් විභාගෙට අහුවොත් එහෙමයි ලියන්නේ. සම්පූර්ණ රූපාන්තරණය anu කුමක්ද? උත්තරෙට ලියන්නේ බිත්තර, කීට, පිලා, සුහුඹුලා යන අවධි හතර ඇතුළත් රූපාන්තරණය සම්පූර්ණ රූපාන්තරණය නම් වේ. අසම්පූර්ණ රූපාන්තරණය anu කුමක්ද? බිත්තර, ශිෂුවා, සුහුඹුලා යන අවධි තුන ඇතුළත් රූපාන්තරණය අසම්පූර්ණ රූපාන්තරණය නම් වේ. ඊළඟට අපිට පුළුවන් වෙන්න ඕන මේවට උදාහරණ කතා කරන්න. මට කියන්න බලන්න සම්පූර්ණ රූපාන්තරණයට උදාහරණ. නැත්නම් මේ අවදි හතරම පෙන්නන රූපාන්තරණය පෙන්නන සත්තු. සමනලයා. සමනලයා. ඈ? මදුරුවා. මදුරුවා. තව සමනලයා මදුරුවා කෙනෙක් මම ලිව්වා. ඔබලට පොතේ තියෙන දෙයක් මතක තියාගත්තා ඇති. කවුද? ගෙමැස්සා. තව එක්කෙනෙක් තමා පළතුරු මැස්සා. හරි, පළතුරු මැස්සා. ඔය හතර දෙනා මතක තියාගෙන ඇති. අසම්පූර්ණ රූපාන්තරණය කවුද උදාහරණ? එක්කෙනෙක් තමා කැර පොත්ත. තව එක්කෙනෙක් තමා මෙතන තව එක්කෙනෙක් අපි කියනවා පොල් කුරු මිනිහා. මේක රතු පොල් කුරු මිනිහා වෙන්න පුළුවන්, කළු පොල් කුරු මිනිහා වෙන්න පුළුවන්. මම පොදුවේ කියනවා පොල් කුරු මිනිහා කියලා. මම මේ පොතේ තියෙන එක විතරයි ලියන්නේ. හරි, පොල් කුරු මිනිහා. කැර පොත්ත ලියන්න පුළුවන්. ඊට පස්සේ තව එක්කෙනෙක් අපි කියන්න පුළුවන් ගොයම් මැස්සා. හරිද? ගොයම් මැස්සා. ඔය ටිකනේ පොතේ තියෙන්නේ. ඔවලට පොතේ තියෙන ටික මතක තියාගත්තාම ඇති. තව ඕනම් පිටිමකුණත් ලියන්න. නැහැ, ඒක ඕන නැහැ. මකුණෙන්නේ උමියෙක් නෙමෙයි. ඒ ඕන නැහැ. පිටිමකුණ ඕන නැහැ. හරිද? ඒ ඇති. ඔව්, පොතේ තියෙන්නේ ඔච්චරයි. ওই ටික මතක තියාගත්තාම ඇති. කර පොත්ත ගොයම් මැස්ස. හරි. මට කියන්නේ ගෙම්බ කොතෙන්ටද දාන්නේ උතර. ගෙම්බ 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 අසම්පූර්ණ රූපාන්තරණය. අසම්පූර්ණ රූපාන්තරණයටද වෙනේ වගේ අර බලන උතර තියෙනවා. ගෙම්බ මොකටද දාන්නේ?
වෙන අයටත් උත්තර දෙන්න පුළුවන් මේ එකක් කිව්වා සම්පූර්ණ රූපාන්තරණය සම්පූර්ණ රූපාන්ත අසම්පූර්ණ රූපාන්තරණය තව සම්පූර්ණ රූපාන්තරය සම්පූර්ණ වෙන උත්තර නැද්ද අනේ වැඩිවෙ තවත් ඒවා තියෙද කියලා ඔයගොල්ලෝගේ පොතේ මේ වෙන සත්තු නැහැ ওই ටික තමයි තියෙන්නේ හරිද ওই ටික ගැන දැනගත්තාම ඇති මතක තියාගන්න උදේ ගේම් බෝය එකකටවත් දාන්නේ නැහැ සම්පූර්ණ රූපාන්තරණය යටතේ කතා කරන්නෙත් නැහැ සම්පූර්ණ රූපාන්තරණය යටතේ කතා කරන්නෙත් නැහැ ඇයි ගේම් බෝය දෙකේ එකක් යටතේවත් දාන්නේ නැත්තේ ඇයි කියන බලන්න ගෙම්බාගේ සිසුවන් ගෙම්බා භූමියෙක් නෙවෙයි අන්න හරි ගෙම්බා කුමියෙක් නෙවෙයි හරිද මේ රූපාන්තරණය අපි කොටස් දෙකකට බෙදන්නේ කාගේද කාගේ රූපාන්තරණයද මෙන් මේ මේ මේවා හරියට තේරුම් ගන්න කුමියගේ රූපාන්තරණය තමයි අපි සම්පූර්ණ අසම්පූර්ණ විදියට කොටස් දෙකකට බෙදන්නේ එතකොට ගෙම්බා කුරුමියෙක් නෙවෙයි. එයාට රූපාන්තරණයක් තියෙනවා. ඒක නිසා ඒක සම්පූර්ණ අසම්පූර්ණ කියලා බෙදන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මම දැකලා තියෙන සමහර පේපර් වල ඕක වැරද්ද. කියන්නේ පේපර් හදන කට්ටිය සමහර වෙලාවට ගෙම්බව දාන අසම්පූර්ණ රූපාන්තරණයට. ඒක වැරදි. හරිද? ගෙම්බා සම්පූර්ණ රූපාන්තරණයට අයිති වෙන්නේ නැහැ. අසම්පූර්ණ රූපාන්තරණයට අයිති වෙන්නේ නැහැ. මොකද ගෙම්බා කියන්නේ කුරුමියෙක් නෙවෙයි. කුමීන්ගේ රූපාන්තරණය තමයි අපි සම්පූර්ණ හා සම්පූර්ණ කියලා කොටස් දෙකකට බෙදන්නේ. ඒක පැහැදිලිනේ. එතකොට සම්පූර්ණ රූපාන්තරණය යනු කුමක්ද ඇහුවොත් බිත්තර කීට පිලා සූඹුලා යන අවදි හතර ඇතුළත් රූපාන්තරණය සම්පූර්ණ රූපාන්තරණය නම් වේ. අසම්පූර්ණ රූපාන්තරණය යනු කුමක්ද ඇහුවොත් බිත්තර ශිශුවා සූඹුලා යන අවදි ඇතුළත් රූපාන්තරණය असंपूर्ण रूपांतरण हरि अभी मेटिक प्रश्न टीका मतृका जीवन चक्र किया पलवनी प्रश्न जीविये कुगे जीवन चक्रिया कुमार पलवनी प्रश्न जीविये कुगे जीवन चक्रिया कुमार पलवनी प्रश्न ජීවියෙකුගේ ජීවන චක්‍රය යනු කුමක්ද දෙක රූපාන්තරණය යනු කුමක්ද රූපාන්තරණය යනු කුමක්ද ඔයගොල්ලෝගේ පොතේ තියෙන බත්කූරගේ ජීවන චක්‍රය ගැන හරි බත්කූරගේ ජීවන චක්‍රය ගැන කියන බත්කූරගේ ජීවන චක්‍රය ගැන මොකද්ද කියන්නේ tie තුන්වෙනි ප්‍රශ්නේ ලියාගන්න කෘමීන්ගේ රූපාන්තරණය බෙදෙන ප්‍රධාන කොටස් දෙක ලියන්න කෘමීන්ගේ රූපාන්තරණය බෙදෙන ප්‍රධාන කොටස් දෙක ලියන්න හරි ඒක යටතේ මම පොඩ්ඩක් කියාගෙන ගියේ ඔගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා පත්කූරාගේ ජීවන චක්‍රය බත්කූර ඕන තරම් දැකලා තියෙනවනේ ඔයගොල්ලෝනේ බත්කූර සාමාන්‍ය මොන වගේ පරිසරවලද වැඩිපුර ඉන්නේ හා ගඩොල් මොකද ජලයයි කියන්නකොස තුන්වෙනි ප්‍රශ්නේ කෘමීන්ගේ රූපාන්තරණය බෙදෙන ප්‍රධාන කොටස් දෙක ලියන්න කෘමීන්ගේ රූපාන්තරණය බෙදෙන ප්‍රධාන කොටස් දෙක ලියන්න හරි බත්කූර වැඩිපුරම මොන වගේ තැන්වලද ඉන්නේ ගංගාවල
जलाश जलाश्रित परिसर वाले आई बात पूरो यानी पूरे इन्हें दन्ने मतलब कि यहाँ गन्ने बात पूरा बित्तर दान ने मतलब है तुझे बात पूरा बित्तर दान होना उन्हाँ अब जाले ये तुलटा कमान करने बात पूरा टपुलों मतलब है यार ते आने अरे तो वातुरा यार टटा गिहिल ला वातुरा ऐतुले ती गहा का मोड़ को यारी ताने के तमाई बित्तर दान ने दाली वाले वेला बितर दाप गहनु सता वतुरे उड़टे नो हरे वतुरे उड़टे नो वड़ा उगे व्यापात तेतुनोत बाराउनोत कावदावत वतुरे उड़टे इन्ने ने इन्ने बै ये वड़ा तू गिरीला मेरे नो हरे नमु तेहे में वेन्ने ने मतलब कि दिया आगे ना वतुरे उड़टे इन्ने कोटम बतकूरा के व्यापात तलती है ना एका वातुरे बिंदु आका इतिरी नोवेन ने वातुरे बिंदु विसरी लिया එකට හේතුව තමයි බත්කූරගේ පියාපත්වල තියෙනවා නැනෝ ප්‍රමාණයේ පටලයක් නැනෝ ප්‍රමාණයේ අංශු වලින් ඇදිච්ච පටලයක් තියෙනවා හරිද නැනෝ ප්‍රමාණයේ අංශු වලින් ඇදිච්ච ඒ පටලය නිසා බත්කූරගේ පියාපත්වල ජලය රැඳෙන්නේ නැහැ හරියට අර නෙළුම් කොලයක් උඩ වතුර රැඳෙන්නේ නැහැ වගේ අබරල ගහලා නෙළුම් කොලයක් උඩට වතුර බිඳුවක් දාන්නකො මොකද්ද වෙන්නේ දැම්ම ගමන් खबर लगो ले आकूट टा वातुर बिंदु आदम मत मुकाद्दे बैठने वातुर टी का विच्छेद ले आना वाणी नहीं नेलुंग को ले आकूट टा वातुर बिंदु आदम मत वातुर विच्छेद ले आना एक अट हेतु ए नेलुंग को ले उड़ती है ना नैनो प्रमाणे विया मना ये वाके वे बात कूरा के व्यापात तलती है ना ये वाके පියාඹන්න ඒ පියාඹන ක්‍රමය පදනම් කරගෙන තමයි හෙලිකොප්ටරයක් උඩට උස්සන විදිය අර හෙලිකොප්ටරේ තටු කරකැවෙනකොට එක තැනින් මෙහෙම උඩට ඉස්සෙන්නේ දැන් ප්ලේන් එකක් නෑ යන වේගෙන් ගමන් කරන්නනේ උඩට යන්නේ හෙලිකොප්ටරේ එක තැන බාලා එතනින් උඩට ගන්න ඒ ක්‍රම අදලා තියෙන ඔය සත්තුන්ගේ ජීවන චක්‍රවල ඒ චර්යාදීහා බලලා හරිද මතක තියාගන්න ඒවා එතකොට බත් කූරගේ හැඩයට තමයි හෙලිකොප්ටරේ ඒක හදලා තියෙන්නේ මේ මේක तोड़े बात कोरा के कीटे या वातुरे तमाय जीवत्ते में वातुरे जीवत्ते में नीट बस से कोशे आखादले ये में तमाय अंत बेटे तरी उड़टे इंटी उन्हें मधुरुआ के न धानों ने कोई मत मधुरुआ वाके में तमाय बात कोरा के तेरे तोड़े जीवन चक्रे हर ये वामा तक दिया गा ये वाके में वे आगे जीवन चक्रे के ना पिता ने काम नोड वे आगे गोडक पिलाट को हम दिए संपूर्ण द असंपूर्ण द कब भर के अंदर वे आगे जीवन चक्र है संपूर्ण संपूर्ण जीवन चक्र है अंदर असंपूर्ण 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 को अभी एक कहने इधर कथा कराने ने हर देखो बड़ा कोगलो खोए ला बालन हर खोए ला बालन संपूर्ण द असंपूर्ण द क्या ला वे आगे जीवन चक्र है හරිද දැන් මේ මැස්සගේ ජීවන චක්‍රය සම්පූර්ණද අසම්පූර්ණද අසම්පූර්ණයි ඒක නම් සම්පූර්ණයි වෙන්න ඕනේ මේ මැස්සගේ ජීවන චක්‍රය සම්පූර්ණ සම්පූර්ණ ජීවන චක්‍රයක් ඒක එතෙන්දි බිත්තර දානවා මේ වදයේ කුටීර තුල කවුද බිත්තර දාන්නේ जीवन चक्रेसम जीवत्न जनपद समूह जीवत्न गणावासी परिसर हर इतना गणावासी परिसर इनवा
ඒ බිත්තර දාන්න වෙනමම එක 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 කාර්යයන් වලට වෙන් කළානේ ඉන්නේ සත්තු හරිද? ඒතකොට බිත්තර දාන්න ඉන්නේ කවුද? රජින. ඒ රජින කුටීරවල මේ වතේ කුටීර සෙල් අර එක කුටීරවල බිත්තර දාන. නැත්තම් බිත්තර දැම්මට පස්සේ ඒ කුටීරවල තැම්පත් කරනවා. ඒ බිත්තර ගෙනහිල්ලා. ඒ බිත්තරෙන් එළියට එනවා කීටයා. හරිද? කීටයට ආහාර දීලා මීමැස්සෝ ඌව ලොකු කළා. අන්තිමට ඒ කීටයා පත්වෙනවා පිලවෙක් බවට කෝෂයක් අදාගෙන. ඒ කියන්නේ සමහර වෙලාවට මේ ඔය මීවද කැඩුවම් පිලාවක් තියෙනවා කියලා එහෙම කියන්නේ. හරිද? ඒ කියන්නේ පිලා සමහර අය පිලව් කනවා. උගල දැකලා තියෙනේ නේ. මේ පිලව්ත් එක්කම මීවද කන්නේ රහයි කී කිය. එහෙමයි කනවා. මේ ඊට පස්සේ ඒ පිලව තමයි කෝෂය ඇතුළේදී මීමැස්සෙක් බවට පත් වෙලා එළියට එන්නේ. ඒ ඒගොල්ලොන්ගේ එක එක ඒ පිලව් වෙනස්. හරිද? ඔය දන්නවනේ ඔයගොල්ලෝ ගැහණු පිරිමි කියලා කාණ්ඩ දෙකක් තියෙනවා මීමැස්සොන්ගේ. ඒ වගේම මීමැස්සෝ එක එක කාර්යයන් වලට වෙන් වෙලා ශරීර ප්‍රමාණය පවා වෙනස් වෙලා තමයි උන් එළියට එන්නේ. ඒක ඒගොල්ලොන්ගේ ජනපදයේත් එක්ක තීරණය වෙන දෙයක්. සමහර අපි අහලා තියෙනවානේ මේ වැඩකාර මැස්සියෝ ඉන්නවා, ඊට පස්සේ මීවදේ ආරක්ෂා කරන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා, ඒ ජනපදයේ ආරක්ෂා කරන්න මල්පැණි අරන් එන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා, ඇතුලේ මේ රැක බලා ගන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා. එහෙම ඒ විදිහට ගන්න පුළුවන්. එතකොට ඔය වේයා ගත්තොත් වේයාගේ බිත්තර දානවා, ඒත් ඉන්නවා ඒ වගේ අර ලොකු සතෙක්. හරිද? බිත්තර දානවා. ඊට පස්සේ බිත්තරෙන් එළියට එනවා පොඩි වේයෝ. උන් ඒ කියන්නේ ගොඩක් වෙලාවට අසම්පූර්ණ රූපාන්තරය. හැබැයි මටත් පොඩි ගැටලුවක් තියෙනවා, මමත් ඔක් ගැන හොයන්න ඕන. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවානේ එක කාලෙකදී මේ වේයෝ උඩට එනවා. කවුරු බවට පත් වෙලා උඩට එන්නේ වේයෝ? පොළවෙන් උඩට එන්නේ මෙරුවෝ. මෙරුවෝ බවට පත් වෙලා. අන්න ඒක නිසා තමයි මම කිව්වේ ඔයගොල්ලොන්ට පොඩ්ඩක් ඒක හොයලා බලන්න කියලා. හරිද? ඔයගෙ අපිට සමහර ප්‍රශ්න එනවා. මේ අපිට අපි විද්‍යාව ඉගෙන ගත්තට අපි ඇත්තට හිතන්නේ නැති නිසා, අපි හොයන්නේ නැති නිසා, අපි දැනුවත් නැති. දැන් මම ඒ වගේ තව උදාහරණයක් කියනවා. ඔයගොල්ලෝ කියන්න බලන්න රට කජු හැදෙන්නේ කොහොමද කියලා. දන්න කෙනෙක් කියන්න බලන්න රට කජු හැදෙන්නේ කොහේද කියලා. ගහේ. රට කජු ගස්වල. ඈ යට. පොළව යට. ඒ කියන්නේ රට කජු හැදෙන්නේ මොනවයින්ද හැදෙන්නේ ගහේ? අල. කඳෙන්ද මුලෙන්ද අල විදියට? පොළොලින්. ඈ. දැන් ඕක වැඩි ඕනේ නැහැ. හරිද? මම මේ පහ. දැන් අපේ තාත්තට මේකත් අහගන්නකෝ. අපේ තාත්තට දැන් වයස අවුරුදු 75ක් විතර වෙනවා. හරිද? ඒගොල්ලෝ ඕන තරම් ওই රට කජු වගා කරලා තියෙනවා. හරිද? මම මේ කියන කතාව හොඳට අහගන්නකෝ. අපේ නොදැනුවත් බව කොච්චරද කියලා. ඒ අපේ විතර නෙවෙයි, අපි හැම දෙයක්ම දන්නේ නැහැ කියන එකට. හරිද? අපි දැන් වයස අවුරුදු 75 විතර. ඒගොල්ලෝ ඇවිල්ලා මෙහෙ නෙවෙයි ගම හම්බන්තොට පැත්තේ. ඉතින් ඕන තරම් ඒගොල්ලෝ මේව වගා කරලා තියෙනවා. රට රජු කියන්නේ ඒගොල්ලන්ට අමුතු දෙයක් නෙවෙයි. ඒගොල්ලෝ ඕන තරම් ඒවා වවලා තියෙනවා. ඉතින් මේ පහුගිය දවසේ දැන් උන රට රජු වගේයක් ගැන කතා කරනකොට දැන් මට කියනවා මේ රට රජු දැන් ගෙදර වවලා මේ දවස්වල. හරි. ගෙදර මේ දවස්වල රට රජු ටිකක් වවලා දැන් මේ රට රජු වල මුල් ටිකක් තව හැදෙන්න දාන්න ඕනේ කව පස්. මම කිව්වා මේ මුල් වලින් රට රජු හැදෙන්නේ නැහැ කියලා. දැන් ඔයගොල්ලෝ කියන්නේ කොහෙන්ද මුල් රට රජු හැදෙන්නේ? ඔගොල්ලෝ දන්න විදිහට රට කජු කොහෙද හැදෙන්නේ? දැන් අපි කවුරුත් හිතන් ඉන්නේ එහෙමනේ. රට කජු රට නෑ රට කජු ගන්නෙ පොළව යට හැදෙන්නේ. රට කජු කරල් හැදෙන්නේ පොළව යට. අපි ගහ උගුලලා ගහ ගලවලා අරගෙන තමයි මුල් වලින් ඕවා වෙන් කරගන්නේ. මම ගෝ මුල් වලින් රට කජු හැදෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා ඔයේ ඕ එහෙම වෙන්නේ කොහොමද? මේ අපි අවුරුදු ගානක් ඉස්සර රට කජු අවල ගිහින් මුල් වලින් නැත්තම් කොහෙද හැදෙන්නේ? මුල් වලින් නෑ විතර රට කජු හැදෙන්නේ. මමත් ඔක එක කාලෙක ඉගෙන ගත්තේ. මමත් මේ වැඩි කාලයක් නෑ, අවුරුදු 5ක් 6ක් වගේ වෙන්නේ දැනගෙන. ඒකේ වෙන්නේ වෙනම ක්‍රියාවලියක්. හරිද? වෙනම ක්‍රියාවලියක් එතන වෙන්නේ. එතන මේ එතන මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මම මේක ඉඳම අදියන් දෙන්න. ගහමු එහෙම. මේ විදියට ගහ තියෙනවා. හරි. මෙන්න
पोलवट समांतर हेदेन पोलव तेन विधि हेदेन गह हेदे अरे गह हेदीलाम पोलव मलपिपेन गहे मलपिपेन मलपिपिल इवरवेला මේවා මෙහෙම ටික ටික ඇදිලා මේව යනවා පොළව යට. හරිද? මේ කොටස් පොළව යටට යනවා. පරාගණය වෙන්නේ පොළවෙන් උඩට. ඇටේ හැදෙන්නේ පොළවෙන් උඩට. ඊට පස්සේ ඒවා මුල වගේ මේව හැදිලා ඒවා පොළව හරගෙන පොළව යටට යනවා. ඒතර ගහ මෙහෙම නැමෙනවා. පොළව යටට ගියාම පොළව ඇතුළේදී තමයි මේ කරල තව තව ලොකු වෙලා හොඳට කරලක් බවට පත් වෙන්නේ. ඉතින් අපි හිතනෝ මේ රටකජු හැදෙන්නේ गहे तीन मूलिंग मूल वगे मूल गहेदे अतुअल अतुअल मल पिपिला पल्ले आट नोलव आटट पोलव आरगे पोलव रटकाजु अरे कालिंग कालट मे गोवीन गिहिला गहट पसदा මංගුවා නෑ බොරු නෑ මං එපාර වීඩියෝ එකක් පෙන්නුවා මේ වෙන හැටි ඔයගොල්ලන්ට බලන්න පුළුවන් YouTube එකේ තියෙන මේවා මේ මේවා පළ වෙන හැටි ඒවා හොඳට තියෙන වීඩියෝස් හදපුවා හරි හදපුවා ඇත්ත මේවා තියෙන ඊට පස්සේ තමයි පිළිගත්තේ ඒතොර ඒ වගේ දැන් ඔය මටත් ඔය ප්‍රශ්නයක් තියෙනවා මේ සමහර ක්‍රමීන්ට කාලෙකදී පියාපත් වෙනවා ඒ වගේ අන්න ඒව පොඩ්ඩක් හොයලා බලන්න ඕගොල්ලෝ හරිද දැන් ඒතකොට අපිට සමහර ක්‍රමීන්ගේ ජීවන චක්‍ර බලනවා දැන් ඔයගේ ජීවන චක්‍රය පස් पितर कीट मद නැත්තම් බිත්තර පළවෙනි ශිෂුවා දෙවෙනි ශිෂුවා එහෙම එහෙම ගිහිල්ලා සූඹුලා බවට පත් වෙලා සූඹුලාගේ එක කාලෙකදී හැදෙනෝ මේ පියාපත්. එහෙම නේද තියෙන්නේ. මට මතක නැහැ එහෙමයි තියෙන්නේ. හරි. හරි. ඒක ඒක පොඩ්ඩක් හොයලා බලන්න අපි බලමු. මම ඒක ඊළඟ දවසේ මම බලලා කියන්න වේයාගේ ජීවන චක්‍රය හරියටම. එතකොට දැන් අපි දැනගෙන තියෙන්න ඕන ඒවා හරිද අපි සමහර වෙලාවට අපි සමහර සත්තු ගැන ඉගෙන ගත්තට ඒ උන්ගේ ජීවන චක්‍රය හා උන් හැසිරෙන විදි හරියටම දන්නේ නැහැ හරිද ඒවත් පොඩ්ඩක් පැහැදිලිව තේරුම් ගන්න හරි දැන් ඔන්න මම ආපහු පාඩමට යනවා දැන් ඔන්න අපි කතා කර කර හිටියේ මේ කුඹින්ගේ රූපාන්තරණය ගැන එතකොට මේ බත්කූරා අනිවාර්යෙන් බිත්තර දාන්නේ ජලයේ කියන එක මතක තියාගන්න බොහෝ කුඹින් එහෙමයි ජලයේ හෝ පසේ තමයි බිත්තර දාන්නේ නැත්තම් ගස්වල ඒ වගේ තැන්වල තමයි විතර ගන්න. හරි. එහෙනම් නම් කුඹින්ගේ ජීවන චක්‍ර දෙකයි තුන්වෙනි ප්‍රශ්නේ හරි. ප්‍රශ්න තුනයි නේද දුන්නේ. ඊට පස්සේ මට කියන්නේ හතරවෙනි ප්‍රශ්නේ නේද දෙන්න තියෙන්නේ. ඔව් සර්. ඔව් සර්. හරි. කවුද මේ තිසර ඒවල තියෙනවා මේ මෙයාගේ ජීවන චක්‍රය ඔව් ආ මෙයාගේ නෙමෙයි මේ මෙයාගේ මේ කාගේද
මේ තියෙන්නේ මේ මේ වත් කූරගේ මේ තියෙන්නේ වතුරේ මම ඒක ෂෙයා කරන්න මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවනේ මේ වත් කූරගේ ජීවන චක්‍රේ මේ වත් කූරා බිත්තර දාන්නේ ජලය තුල බිත්තරෙන් එළියට එනවා කීටයා කීටයා ඊට පස්සේ මෙතන තියෙන මේ ප්‍රජනනය කරන අවස්ථාව බිත්තර කීට පිලවා ඒක පැහැදිලි නෑනේ හරි කමන්න අපි ඒක බලමු ඉස්සරහට මම වීඩියෝ එකක් ඔයගොල්ලොන්ට පෙන්නන්න. එතකොට පැහැදිලි වෙයි. හරි. එතකොට ඔන්න ඔය තියෙන්නේ දැන් අපි කතා කරන ජීවන චක්‍ර ටික. සමනලය, මදුරුව, ගෙවැස්ස, පළතුරු මැස්ස, පොල්ගොනියා මේගොල්ලෝ සම්පූර්ණ රූපාන්තරණය. ඊට පස්සේ කරපොත්ත ගොයම් මැස්ස අර්ධ රූපාන්තරණය එහෙම මතක තියාගන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. සම්පූර්ණ රූපාන්තරණයට නැත්නම් මෙහෙම ලියන්න. සම්පූර්ණ රූපාන්තරණය යනු කුමක්ද? अत्र प्रश्न लिया संपूर्ण रूपांतरण एट अयात अवधि एट अयात अवधि एट अयात अवधि सटहन के संपूर्ण रूपांतरण संपूर्ण रूपांतरण එයට අයත් අවදි සටහනක ඇඳ දක්වන්න සටහනක ඇඳ දක්වන්න ඊළඟක අසම්පූර්ණ රූපාන්තරණේ යනු කුමක්ද අසම්පූර්ණ රූපාන්තරණේ යනු කුමක්ද එයට අයත් අවදි සටහනක ඇඳ දක්වන්න एट आयात अवधि सटहन के अंदर दक्वान्न ඊළඟ ප්‍රශ්නය संपूर्ण असंपूर्ण संपूर्ण असंपूर्ण संपूर्ण असंपूर्ण रूपांतरण पेन्वन रूपांतरण पेन्वन සතුන් වෙන වෙනම කාණ්ඩ කරන්න සතුන් වෙන වෙනම කාණ්ඩ කරන්න හරිද සම්පූර්ණ හා සම්පූර්ණ
जीवन चक्र सहित सतुन वेन वेनम कांड करन्न හරි දැන් අපි යමු මේ අපිට උදාහරණ විදියට කතා කරන්න තියෙන සත්තු කිහිප දෙනාගේ ජීවන චක්‍ර ගැන කතා කරන්න. ඊට කලින් මට කියන්නේ මේ මේකේ ජීවන චක්‍රයක මෙහෙම රූපාන්තරණයක් තිබුණම තියෙන වාසි මොනවද කියලා. දැන් සමනලයට තියෙනනේ ජීවන චක්‍රයක් එක කාලයකදී බිත්තර. තව කාලයකදී දලඹුවා. තව කාලයකදී අර කෝෂයක් ඇතුලේ ඉන්නේ. ඊට පස්සේ සෝහඹුල් සමනලය මෙහෙම ජීවන චක්‍රයක් තිබුණාම සමනලයට තියෙන වාසි මොනවද කියලා කියන්න බලන්න ජීවන චක්‍රයේ එක එක අවදි තියෙනකොට ඒ සමනලයට තියෙන වාසි ඉක්මනට මට උත්තරයක් දෙන්න බලන්න මොනවයි තියෙන වාසි දැන් දලම්බුවයි සමනලයයි ගන්නකොට ඔව් එතකොට සමනලය වෙලේ ඉන්න කාලේ මල් පැණි වොන්න පුළුවන් ඔව් තව ඒක හරි ඒ කියන්නේ මම ඒක වෙන විදිහකට කියන්නම් ආහාර සඳහා ඇති තරගයේ අඩුවීම හරි සමනලයගේ කාලෙදී ආහාරය වෙන එක දලම්බුවගේ කාලෙදී ආහාරය තව එකක් එතකොට ආහාර සඳහා ඇති තරගය අවම වෙනවා තව आहार सदा तरंगे समन को जीवत् समन इकतन जीवत् सतिग्ध नोड श्रेष्ठ गमन कर सतिग्ध गुणवागे तंगल समन इंदे दलंबुआवागे අන්නාරි සමනලයා ඉන්නේ මල් ගස් මල් පැණි ඒ වගේ තියෙන ලේසියෙන් උට ආහාර හොයා ගන්න පුළුවන් ආරක්ෂාවක් තියෙන ගස්වල කොළ අතරේ දැන් සමහර වෙලාවට සමනල්ලු රැට ඉන්නවා අපිට හම්බ වෙනවා ගස්වල කොළවල යට පැත්තේ ඇලිලා නැත්නම් ගස්වල කඳන්වල ඇලිලා ඉන්නවා හරිද ඒ වගේ තැන්වල තමයි ඌ ගත කරන්නේ එතකොට සමනල්ලු ජීවත් වෙන්නේ යම් පරිසරයක යම් සීමාවක් තුල මීටර 100ක් 200ක් සමනලීට වැඩි ඔගොල්ලෝ හල් තියෙන ඔබ සමහර සමනල්ලු ගොඩාක් දුර යනවා මල් පැණි හොයාගෙන හරිද ඒ වගේ එක එක සමානල් විශේෂණුව වෙනස් වෙනවා. නමුත් දලඹුවෙක් ඉන්නේ. මොන වගේ තැන්වලද? පොළ දින තැන්වල. ඔව් දලඹුවෙක් ඉන්නේ ගොඩක් වෙලාට ගස්වලනේ. උට ආහාරයට ගන්න පුළුවන් මේ ශාකයක් තියෙනවා. ඒ ශාකේ කොහේ හරි තැනක මේ තමා බිත්තර දාන්නේ සමනලයා. එතකොට ගොඩක් වෙලාට ශාක පත්‍රවල බිත්තර දාන්නේ. ඊට පස්සේ මේ ශාක කොටස් ආහාරයට ගනිමින් ඒක ඇහි තමයි ඌ ජීවත් වෙන්නේ. එනම් බලන්න වාසස්ථාන සඳහා තියෙන තරංගය අඩු වෙනවා. ආහාර සඳහා තරංගය අඩු වෙනවා. වාසස්ථාන අඩු වෙනවා. වාසස්ථාන සඳහා තරංගය අඩු වෙනවා. හරිද? වාසස්ථාන දැන් සමනලයා ගොඩක් ඈත එහා මෙහා යනවා. දලඹුව එක තැනකට වෙලා ඉන්නවා. හරිද? ඒ ගහේ ගහට සීමා වෙනවා. ඒතර වාසස්ථාන සඳහා ඇති තරංගය අවුල් වෙනවා. ඊළඟට තව එකක් තමයි ආරක්ෂාව තහවුරු වෙනවා. බලන්නකෝ දලඹුවගේ ඇඟේ කොච්චර දේවල් තියෙනවද කියලා ආරක්ෂාවෙන් මොනවයි තියෙන්නේ? කියන්න බලන්න. දලඹුවෙකුට ආරක්ෂා වෙන්න තියෙන දේවල් රෝම තියෙනවා හරි එකක් තව විවිධ වර්ණ රටා ඇඩ් කල ඕ පරිසරයේ වර්ණය ගැනීම වර්ණ රටා තිබීම සමහර දලඹුවෝ ඉන්නෝ මේ අනිත් සත්තුන්ව රවට්ටන්න පිටිපස්සේ කියන්නේ උගේ ශාරීරියේ පිටිපස්සේ තියෙන ඇස් දෙක වගේ කොටසක් තියෙනවා ඉස්සරහත් නිකන් ඇස් දෙක වගේ ලොකු පාට රවුම් තියෙනවා. ඒත් අපිට හිතන මේ දලඹුවා මොන පැත්තෙන් බැලුවත් හිතනවා ඇස් තියෙනවා කියලා. සමනල්ලුන්ගෙත් එහෙමයි. පියාපත්වල අර අනිත් සත්තු බය කරන විවිධ හැඩ රටා තියෙනවා. හරිද? ඔන්න ආරක්ෂාව තහවුරු වීම වගන්න පුළුවන්. එනම මේ ජීවන චක්‍ර තියෙන එක හොඳයි. මේ ජීවන චක්‍ර නෙමෙයි ජීවන චක්‍රයක රූපාන්තරණය තියෙන එක හොඳයි. රූපාන්තරණය දෙනවා ආරක්ෂාව තහවුරු වෙනවා වාසස්ථාන තහවුරු වෙනවා ආහාර සඳහා තරංගය අඩු වෙනවා. හරි ඒ වගේ වාසි තියෙනවා හරි අපි එහෙනම් පළවෙනි ජීවන චක්‍රය බලමු අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ සමනලයාගේ ජීවන චක්‍රය නෑ මුලින්ම ගෙම්බගේ තියෙන්නේ නෑ අපි ගෙම්බගේ කතා කරලා මෙමු දැන් ගෙම්බ මේ දෙකටම අයිති නෑ මොකද ක්‍රොමීන්ගේ රූපාන්තරණය මේ සම්පූර්ණ අර්ථ කතාව ගෙම්බට දාගන්න එපා ඔයගොල්ලෝ පටල ගන්න සමහර පේපර් වලත් පටල ගන්න සමහරව ඔයගොල්ලන්ට උගන්වද්දිත් ඔක පටලවල උගන්වන්නේ
ගෙම්බ අර්ධ රූප එහෙම එකක් නැහැ. ගෙම්බ රූපාන්තරණය අර්ධද සූම්බල්ද කියලා කතා කරන්නේ නැහැ. හරි. අපි ගෙම්බගේ එක කතා කරමු. ගෙම්බගේ මැඩියගේ ගොඩක් වෙලාවට රූපාන්තරණය සමානයි. මොකද දෙන්නම එකම වගේනේ. හැබැයි ගෙම්බ කියන්නේ එකෙක්, මැඩිය කියන්නේ තව එකෙක්. ඒකත් මතක තියාගන්න. එක જાති දෙකක්. ගෙම්බා මැඩියා කියන්නේ සමාන වචන නෙවෙයි. හරිද? දැන් අපි කියන්නේ දරුවා ළමයා කියන්නේ සමාන වචනද? කියන්න බලන්න. දරුවයි ළමයයි සමාන වචනද? නෑ. මොකද වෙනස? දරුවා පොඩි ළමයා ලොකු. ඕ දරුවා පොඩි ළමයා ලොකු ඉන්නේ අපි අර වඩාගෙන ඉන්න කාලේ තමයි දරුවා කියලා කියන්නේ. නැත්නම් අපිට නොතේරෙන කල් ළමයෙක් කිව්වම සාමාන්‍යයෙන් ඊට වඩා ලොකු ඉන්නේ ළමයා අනිවාර්යයෙන් පාසලුත් යනවනේ. පාසල් දරුවන් කියන්නේ අපි ওই දෙකම එක වචනේ ඉදිරියට පාවිච්චි කරනවා. නමුත් අර ඒ වචනවල තේරුම් තියෙනවා. ඒකයි මම කියන්න ගියේ. හරිද? ඒ වගේ මතක තියාගන්න ගෙම්බා මැඩිය කියන්නේ දෙන්නේ. මැඩිය වැඩිපුර ඉන්නේ කොයිද? මඩේ වතුරේ නේ. ඔව්. ගෙම්බා වැඩිපුර ඉන්නේ. ගෙම්බා වැඩිපුර ඉන්නේ ගොඩක් වෙලාවට ගොඩ ඔය මේ දිලා යන කොළරොඩු ගල් ගල් බෙන ගස් බෙන ඔය ඒ වගේ කාණු වල අන්න ඒ වගේ තැන් වල තමයි ගෙම්බෝ ඉන්නේ. මැඩිය ගොඩක් වෙලාවට මේ වතුරේ තමයි ඉන්නේ. උන්ගේ අර කකුල් මෙහෙම අර පාද මෙහෙම පටල වලින් බැඳිලා තියෙන්නේ අර වතුරේ මෙහෙම මෙහෙම පීනන්න පහසු වෙයි. හරිද? ඔය ගස් මේ තව ජාතියක් ඉන්නවා ගස් ගෙම්බෝ කියන ජාතියක් ඉන්නවා. අහලා තියෙද? ගස් ගෙම්බෝ ඔය ගස් වල ඉන්නේ. ඔව්. ඒ ඌ පිටර දාන්නේ වෙනමම ක්‍රමයක. ගොඩක් දුර පයින්නේ. ගොඩක් දුර පනින්න පුළුවන්. ගස් ගෙම්බ කොහෙද පිටර දාන්නේ? ජලයේ. ජලයේ. දැකලා තියෙද ඔයගොල්ලෝ ගස් ගෙම්බ පිටර දාපුවා? ඔව් වෙන. ඔව්. ජලයේද දාන්නේ වතුරට උඩින්ද දාන්නේ? सुधु पाटेंगे ඊට යටින් තියෙන වතුරට ඒ වතුරේ තමයි ජීවත් වෙන්නේ ඊළාට මේ ඉස්කෙඩියව තියෙන්නේ. එහෙමයි තියෙන්නේ අර ගස් ගෙම්බොන්ගේ. මොකද බලන්න ඔය ගෙදරදී ඕගොල්ලෝ ඔය මේ ඔය පේන මලු ඔය දැකලා ඇති ඕන තරම් පොකුණක් එව ගෙදරක තියලා ගොඩක් වෙලාවට ඔය කරදර යන්නේ ගෙම්බොන්ගෙන් ඉස්කෙඩියොන්ගෙන් මහ තර්ජන යන්නේ. උන් ඇවිල්ලා අනිවාර්යෙන් දානවා. එතකොට ඔය ගස් ගෙම්බොත් ඒ වගේ එහෙම තියෙන තැන් වල අලවල යන ටැංකිය වල ඈ ගෙම්බොන්ගෙන් නම් වැඩේදී වදේ තියෙන ටැංකි වල අලවල නැද්ද එහෙම මේ ඔය ගස් ගෙම්බ වල එලි මහරේ තියෙන මේ වතුර ටැංකි වල නැත්තම් ඔය පොකුණු වල ඊට උඩින් ගස් වල එහෙම ඇති ඔයගොල්ලෝගේ වල වලත් ඇති මොකද අපේ ගෙදරත් එහෙම එකක් තිබුණා ඒකයි අහුගේ දවස් වල මට අහු වුණා එහෙම ලොකු මල්ල අපේන මල්ල හරිද එතකොට ඔන්න දැන් අපි ගත්තොත් මැඩියා මැඩියා සුහුඹුල් ගැහණු සත්ත්‍යා බිත්තර දාන්නේ ජලෙ දැන් මැඩියාගේ ගැහණු සතයි පිරිමි සතයි හොයාගන්න කොහොමද දැකලා තියෙද ගෑනු සතයි පිරිමි සතයි එක ළඟින් දිවුව ප්‍රමාණය හොයාගන්න පුළුවන් අපිට ගෑනු සතෙකුයි මැඩි සතා ලොකුයි ගෑනු සතා ලොකුයි පිරිමි සතා ප්‍රමාණයෙන් මොකද්ද වෙලා තියෙන්නේ කුඩයි මතක තියාගන්න ගැහණු මැඩියා ප්‍රමාණයෙන් විශාලයි පිරිමි මැඩියෝ ප්‍රමාණයෙන් කුඩයි ඔය ප්‍රජනනය කරනකොට අපි දැකලා තියෙනවා ගැහණු මැඩියාගේ පිට උඩ ඉන්න පිරිමි මැඩියා. ඊයාර පිටේ යන වගේ යනවා. හරිද? ගෑනු සතා මහ විශාලයි පිරිමි සතා පොඩි. ඔය බලන්න ඔය සමහර වෙලාවට අහු වෙලා ඇති ඔය වතුර පොකුරු වල හැව ඉන්නවා. හරිද? ඒ කියන්නේ එතනින් ඒ තේරුම් ගන්නේ ලොකු එකක්. ගෙම්බා ඉන්න දැකලා තියෙනවා. ඈ? මොකද? ගෙම්බා ඉන්න දැකලා තියෙනවා. ගෙම්බා කෙනා දැකලා තියෙනවා. ගෙම්බා තේරෙද? කොහොමද ඒකෝ එකයිනේ. ඒ ලොකු එකා තමයි ගෑනු සතා. හරි පොඩි එකා තමයි පිරිමි සතා. ඒතර ගොඩක් වෙලාවට මේ මේගොල්ලෝ වතුරේ තමයි විතර දාන්නේ කියන්නේ වතුරේදී ඒ දෙගොල්ලොම දැක ගන්න පුළුවන්. ගෙම්බෝ
දෙගොල්ලම දැක ගන්න පුළුවන්. හරිද? එතකොට මේ ගෑනු මැඩියා බිත්තර දාන්නේ ජලයේ. ජලයේ බිත්තර දාන්නේ බිත්තර වැල් විදියට දාන්නේ ගොඩක් වෙලාවට. එක බිත්තරයක් නෙවෙයි බිත්තර ගොඩාක් දානවා. ඒ දාද්දි අපිට පේනවා මේ බිත්තර වටේට කටුවක් නැහැ. උභය ජීවී ඉන්නේ මතක තියාගන්න උභය ජීවීන්ගේ බිත්තර වටේට කටුවක් නැහැ. ජල්ලි මේකේ ඩොඩ් ඩොඩ් තියෙනවා. ඔව් ඒ කළු පාටට තියෙන්නේ ඇතුළේ තියෙන ඩිම්බය. ඊට පිටින් තියෙන ජෙලිමය ආවරණය. ජල්ලිමය ආවරණයක් තියෙන්නේ. හරිද? ජෙලිමය ආවරණය. එතකොට බිත්තර සමහර වෙන් ඉන්න තනියෙන් එක බිත්තරේ දාන එකක් මතක තියාගන්න. දැන් අපි සමහර වෙලාවට හිතනවානේ මේ හැම මැඩියම හැම ගෙම්බම බිත්තර වැල් දානවා කියලා. එහෙමත් නැහැ. සමහර අය ඉන්නේ එක බිත්තරේ බිත්තරේ දාන. එහෙමත් විශේෂ ඉන්නවා. හරිද? අපි පොදුවේ ওই පරිසරයේ ඉන්න මැඩිය දිහා බලවා උන් දාන්නේ වැල්. දැන් ඕගොල්ලෝ ගේදර පොකුණක් එම තියෙනවා සමහර වෙලාවට මාළු දාලා තියෙන පොකුණක් එම ওই මල් ඔල්ලු නෙළුම් වවපු පොකුණක් තියෙනවා සමහර දවසවලට ඕකේ වැල් තියෙනවා. විතර වැ. හරිද? නේ දැකලා තියෙන්නේ නේ. එතකොට ඒ මාළු විතර නෙමෙයි. කසෑට වගේ වනිකා. මොකද? ඒව කසෑට වගේ. ඔව් කසෑට වගේ කළු පාට ජෙලි ජෙලි වගේ දිගට 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 වැල් තියෙනවා. හරිද? එතකොට මේ විතර හැච් වෙලා කියන්නේ විතර රැකුණට පස්සේ බීජ ඖෂධය කියලා කියන්නේ සිංහලේ මේ විතර වලින් ජලය තුලටම ඉස්කෙඩියෝ එනවා. ඉස්කෙඩියෝ විතර පුපුරලා එළියට එනවා. එළියට ආවම අපි ඒගොල්ලන්ට කියන්නේ ඉස්කෙඩියෝ. ආයි එළියට ආව ගමන් මුන් කරන්නේ අර ඉතුරු කොටස් ටික කාලා දාන එක. හරිද? මේ විතරේ එළි විතර වැල් වල තියෙනවනේ එළියට ආවට පස්සේ ඉතුරු කොටස් ඒවා කනවා. ඒවා අතාරින්නේ නැහැ. මේ ඉස්කෙඩියට හොඳට කන්න පුළුවන්. හරිද? ඉස්කෙඩියා මොන භක්ෂකයේද? සර්ව භක්ෂකේ. ඔය දැන් ඔයගොල්ලෝගේ පොතේ නම් තියෙන්නේ ඉස්කෙඩියා ශාක භක්ෂකේ කියලා. නමුත් බොහෝ වෙලාවට ඉස්කෙඩියා ශාක නෙමෙයි ඕන දෙයක් කනවා. සර්වභක්ෂකේ. දැන් ඔයගොල්ලන්ට එහෙම බලා ගන්න පුළුවන් ඒක ඇත්තද බොරුද කියලා. ඔය ඉස්කෙඩියෙක් ඉන්න තැනකට දාන්නකො මොකක් හරි මේ මාළු කෑල්ලක් කන්නේ නැද්ද කියලා බලන්න. වට වෙලා කන්නේ. හරිද? මාළුද මස්ද එහෙම අය කන්නේ නැහැ. දිරායන කොළරොඩුද ගස්වල දියසෙවෙල්ද ඔය හැම එකක්ම කාලා දානවා. ශාක කොටස්. එතකොට ඒ උනාට පොතේ තියෙන ඉස්කෙඩියා ඒකම මදුරු කීටිය වගේ නේද? මදුරු කීටයෝ නම් කන්නේ නැහැ නේ ඉස්කෙඩියාගේ එහෙම මදුරු කීටයෝ මාළුව කනවා. ඔව් මාළුවන්ට ආහාරයට ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අර ඉස්කෙඩියාවට එහෙම හැකියාවක් නැහැ. ඒක නිසා වෙන්නේ තමේ ශාක භක්ෂකයෝ කියලා කියන්නේ. ඔය පොළවේ දිරා කියන්නේ ටැංකියේ හැරි පොකුණේ හැරි තියෙන දිරාපත් වල යන ශාක කොටස් අත්ත කොටස් ඒව ආහාරයට ගන්න. හරිද? නැතුව පණ තියෙන යවුන් අල්ලගෙන කන්නේ නැහැ. එතකොට මෙයා කුඩා මාළුවෙක් වගේ. මෙයාට තියෙන වලිගය. නැත්නම් ඒක වරලක් වගේ තියෙන වලිගය. හරිද? ඊළඟට ජලක් ලෝම තියෙනවා. මොනවට ජලක් ලෝම කියන්නේ? ජලක් ලෝම. ඉස්කෙඩියට තියෙන ජලක් ලෝම. කරමල්. ජලක් ලෝම කියලා කියන්නේ මතක තියාගන්න කරමල්. ඒ කියන්නේ ඔන්න ඕවා වෙනස්කම්. හරිද? ඉස්කෙඩියා ශොෂණය කරන්නේ ජලක් ලෝම වලින් කරමල් වලින් වතුර යට තියෙන ඔක්සිජන් වතුරේ දිය වෙලා තියෙන ඔක්සිජන් තමයි හුස්ම ගන්න. එතකොට ජලක් ලෝම පිටලා තියෙනවා ශාක ආහාරයට ගන්න ශාක භක්ෂකේ. එතකොට මේ රූපීයව කාලයක් යනකොට ඉස්කෙඩිය වෙනස් වෙනවා. ඉස්සෙල්ලාම වලිගය තියෙනවා ඔළුවක් තියෙනවා ඔය මාළුවෙක්ගේ හැඩයක් ගන්නෝ සමහර වෙලාවට පොඩි ළමයි අර මම දැකලා තියෙන ඔය දෙක තුන වතරවල් වල ළමයි මාළුවේ කියලා අල්ලනෝ ඉස්කෙඩියෝ. හරිද? අපි කියන්නේ ඩිංගු අල්ලනවායි කියලානේ. ඉස්කෙඩියෝ අල්ලනවානේ. ඊට පස්සේ කාලයක් යනකොට ඉස්කෙඩියගෙන් එනෝ පාද. අර හමට යටින් ඉසල පාදයේ හැදෙනෝ. ඉස්කෙඩියා වගේ ඉදිද්දි ඇඟ ඇතුලෙන් පාදේ හැදෙනවා. හැදිලා ඒ හම ගැලවිලා එතනින් පාද එළියට එනවා. ගොඩක් වෙලාවට ඉස්සෙල්ල එළියට එන්නේ මොන පාද දෙකයි නේද? ඔව්. ඉස්සෙල්ල මොන පාද දෙක එළියට එන්නේ? ඉස්සරහ. ඉස්සරහද පිටිපස්සේද? ඉස්සෙල්ල එළියට එන්නේ පිටිපස්සේ ගාත්‍රා ටික. ඊට පස්සේ තමයි ඉස්සරහ ගාත්‍රා. එහෙම ගාත්‍රා එළියට එනකොට වලිගයත් ක්‍රමයෙන් හැලෙනවා. මම අහලා තියෙන විදිහට ඒ වලිගය ඒ ඉස්කෙඩියම කාලා දානවා. හරිද? ඉස්කෙඩියාගේ වලිගය ඉස්කෙඩියම කනවා. එහෙම තමයි ඔහුගේ හැටි. ඊට පස්සේ එහෙම එහෙම ක්‍රමක්‍රමයෙන් පාද එළියට ආවට පස්සේ ගෙම්බෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ගෙම්බ වතුරෙන් උඩට එනවා. වතුරෙන් උඩට ඇවිල්ලා උඩ පුළුවන් ගොඩබිම ජලය කියන
පරිසර දෙකේම සංචරණය කරන්න ජීවත් වෙන්න පුළුවන්. එතකොට එයාට ගොඩ බිමේදී හුස්ම ගන්න පෙනහැලි භාවිතා කරන්න පුළුවන්. දැන් ඉස්කෙඩියට පෙනහැලි නෙවෙයි ඉස්කෙඩිය කරමත්. මතක තියා. ගෙම්බගේ ගොඩට ආවට පස්සේ පුළුවන් මොකද කරන්න? පෙනහැලි වලින් හුස්ම ගන්න පුළුවන්. වතුර ඇතුලේදී මුඛයෙන් හෝ තෙත සමෙන් ශ්වසනය කරන්න පුළුවන්. ගෙම්බට තියෙන තෙත ග්‍රන්ථි සහිත හම නැත්නම් මැඩියට තියෙන තෙත ග්‍රන්ථි සහිත සම ග්‍රන්ථි කියන්නේ ඒකේ තියෙන විවිධ ශ්‍රාවයන් නිකුත් කරන මේ ප්‍රදේශ ඒවට කියන්නේ ග්‍රන්ථි කියලා. දැන් ඒවයින් නිකුත් කරන සමහර මේ මැඩියොන්ගේ ගෙම්බොන්ගේ විෂ මම ඕගොල්ලන්ට අර ගිය සතියේ පෙන්නුවා නේද කතාවක් මේ අර අර වඳුරු අල්ලන්න යන එක පෙන්නුවද අර ගෝත්‍රික කණ්ඩායමක් වඳුරු අල්ලන්න ඈ निकुत मिलीलीटर एक ही मिनिसु लक्ष्य मरान न बोलूँगा इतना कहना कुछ चला दारुन की शादी के लिए ये मान विषय मिलीलीटर एक ही मिनिसु लक्ष्य आप कितना मरान न बोलूँगा तीन इस तरह काले रातु इंडिया आनु हो ये विषय तो उसे मिनिसु के अंदर मारे बोलो मरे नहीं है अंगटा जब मटा विषय मरे नहीं नहीं නයිවි සටිකක් කෝප් එකකට දාලා කිව්වොත් බොන්න කියලා බිව්වට මැරෙන්නේ නැහැ. විෂ කියන්නේ ප්‍රෝටීන විශේෂයක්. එතකොට ගොඩක් වෙලාවට මේ විෂ අපේ ආහාර මාර්ගයේදී ජීර්ණය වෙනවා. ඔයගොල්ලෝ බලන්න YouTube එකේ වීඩියෝ දෙන සර්පයෝගේ විෂාර කෙනෙක්ලා බීලා පෙන්නනවා මිනිස්සු. මැරෙන්නේ නැහැ. නමුත් ඒ සර්පයාගේ විෂ අපේ රුධිරයට එකතු වුණොත් දැන් සර්පයෙක් මෙහෙම ඉඳලා එකපාරටම මෙහෙම විෂ දල දෙකෙන් මෙහෙම දෂ්ට කරනවා. අතට දෂ්ට කරනකොට ඒ විෂ දල දෂ්ට කරපු තැනින් අපේ රුධිරයට එකතු වෙන විෂ අන්න එතකොට හානි වෙනවා. රුධිරයට එකතු වුණා තමයි හානි වෙන්නේ. ආහාර මාර්ගය කියන්නේ රුධිරය නෙවෙයි ඒක ජීර්ණය වෙනවනේ. එතකොට විෂ ජීර්ණය වෙනවා. ඒක නිසා අර මේ රතු ඉන්දියානුව තු මේ ඊතලේ අරගෙන ඒකේ කෙළවරේ විෂ ගාලා මුවේකට තියුවම නැත්තම් සතෙකුට තියුවම ඒ සතාගේ ලේ වලට අර විෂ යනවා. ටිකක් දුර ගිහිල්ලා මේ ඌව මැරෙනවා. නරුණාට පස්සේ මොකද කරන්නේ? ඊතරසේ අපි උව ආහාරයට ගත්තොත් අපි विविध वर्ण रटाउंगी लसन पाट वाली हिंस गेमो गेमो अति करवा लमे प्रधान सुरता गेमो मैडियो धान्य गेम बोड मे हादु दिनों गेमो अदागे नहीं अदागे नहीं हरदेगोलो सुरता लेट अति करवा मे टैंकी हदला हेम गेदर ඒ වගේ මේ ගෙම්බෝ කටුස්ස එහෙම ඇති කරන ළමයි ඉන්නවා. අපේ රටේ ඒක ප්‍රසිද්ධ නැහැ. ඒ වගේම තවත් රටවල් වල ගෙම්බෝ කියන්නේ හොඳ ආහාරයක්. ඒ දැකලා තිනේ නේ. ඔය ආසියාතික රටවල් වල චීනය, ජපානය වගේ රටවල් වල ගෙම්බෝ කපල හැම ගහලා ඒගොල්ලන්ගේ සුප් හදනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ආහාරයට ගන්නවා. ඒවත් දැනගෙන තියාගන්න. ඒතකොට ගෙම්බගේ ජීවන චක්‍රය ගත්තොත් විතර විතර වලින් එළියට එන්නේ කවුද? ඉස්කෙඩියා. දැන් අපි ශිෂුවා කියලා කියන්නේ නැහැ කියලා. මේ ඉස්කෙඩියා. හරිද? ඉස්කෙඩියා යා අර්ධ රූපාන්තරණය නෙවෙයි මේක. අපි කතා කරන්නේ ඊට පස්සේ සූම්බුල් ගෙම්බා. මට කියන්නේ ගෙම්බා ආහාරයට ගන්න මොනවයි? දැන් ඉස්කෙඩියා නම් ශාක කොටස් කියලා කිව්වනේ. ගෙම්බා. මොනවද ආහාරයට ගන්න? අපි රුමීන්. රුමීන්. කොහමද අල්ලගන්නේ ඒවා? उपांगया चूषक अलवल अदल अदल अरगत पे
ආහාරයට ගන්න පුළුවන්. එහෙනම් ගෙම්ම මතක තියාගන්න මේ මාංශ භක්ෂකයි. මොන කාලෙදිද ඌ වැඩිපුර දැක ගන්න පුළුවා? ගෙම්මෝ වැඩියෝ ඈ වැසි කාලෙට. නෑ නෑ මං අහන්නේ දවසේ මොන වෙලාවෙදිද? වැසි කාලෙට රැට රැට රැට. ඔව් රාත්‍රී කාලේ නිසාචරයි නේ ගෙම්බෝ ආහාර හොයාගෙන යන්නේ රැට. දවල් කාලේ හැංගිලා ඉන්න ඔය ගල් අස්සට වෙලා ඉඳලා බෙනාස්සේ ගුල් අස්සේ ඉඳලා රාත්‍රී කාලයට තමයි එළියට එන්නේ. එළියට ඇවිල්ලා ආහාර හොයාගෙන ගිහිල්ලා මේ අහුවෙන සත්තු අල්ලගෙන යනවා. දැන් ඔය බලන්න මේ දවසක් මං ක්ලාස් එකක් කරනකොට මේ ගෙදරක එක පාරටම රෑ මෙරුව ආවා. මෙරුව මෙරුව කියන්නේ කවුද කියලා දන්නවනේ? දැන් ඔකෝල වේයොන්ට පියාපත් ආවට පස්සේ උන් පොළවෙන් උඩට එනකොට මෙරුව වෙනවනේ. මෙරුව ආවා. මෙරුව ආපු ගමන් සෙට් වුණා ගෙම්බෝ ටික. ඔහෙන් ආවත් දන්න එක පාරට ගෙම්බෝ හතර පහ දෙනෙක් ආවා. අර මෙරුව අල්ලගෙන කන්න පටන් ගත්තා. හරිද? يعني يعني ඒගොල්ලෝ ප්‍රධාන ආහාර විදියට ගන්නේ පොඩි පොඩි කෘමී. අර මෙරුව වගේ උන් එනකොට හරි ලේසියෙන් අල්ල ගන්න පුළුවන්. ඉතින් ආහාර විදියට මේ කාගෙන කාගෙන ගියා. අද ඒ වගේ අපිට උදාහරණ ගන්න පුළුවන්. නැවන්න පැහැදිලි. ඊට පස්සේ ආයෙත් මේ මැඩියෝ වර්ධනය වුණාට පස්සේ ආයෙත් ප්‍රජනනය කරන අර විදියටම තමන්ගේ પરම්පරාව අරගෙන යනවා. හරි. ඔයගේ වීඩියෝ එකක් බලලා ඉවර වෙලා වීඩියෝ එකක් බලන්න බලමු. එක වැඩි විනාඩියක් දෙන්නකෝ. දැන් බලන්න මේ මං කිව්වේ අර මේ ගෙම්බගේ පිටේ තව ගෙම්බෙක් ඉන්නනේ. මේ උඩ ඉන්නේ පිරිමි ගෙම්බා, යට ඉන්නේ ගැහණු ගෙම්බා. ළඟයිලු බිත්තර පුපුරන ළඟයිලු දවස් 15ක් විතර ගියාට පස්සේ ඔන්න දැන් බිත්තරේ පුපුරලා මං හිතන්නේ වතුරට වැටෙන්නේ. බලන්න පිහිනා යන වලිගයක් තියෙනවා. ඊට පස්සේ ජලක් ලෝම් වලින් තමයි ශොෂණය කරන්නේ. එක්කද වලිගේ හැටි අර අනාකූල හැඩය පැහැදිලිව පේන්න තියෙනවා. හරි මේ අතරේ මුගේ ඇඟ ඇතුලෙන් තමයි හමට යටින් තමයි ඉස්සෙල්ල පාද හටගන්නේ. ඊට පස්සේ තමයි ඒක හමයි මේ වෙලාව පාද එළියට එන්නේ. නැවේ පාද ආපු එකේ බලන්න ඉස්සල පිටිපස්සේ කාත්‍රා දෙක තමයි එන්නේ පාද. දැන් බලන්න මේ හැමට යටින් මේ පාද තියෙන හැටි. දැන් ඉස්සරහා කාත්‍රා දෙක මුලේ තියෙනවා. තාම එළියට ආවේ නැති වුණාට. අන්න එළියට ආවා. දැක්කද? මේ වගේ වුණ තමයි කියන්නේ ගස් ගෙම්බොයි කියලා. මේ ඉන්නේ ඊවිස ගෙම්බේ. හරිද? මෙන්න මේ වගේ වර්ණ රටා තියෙන අය තමයි ඊවිස ගෙම්බේ. අර මම ඔයගොල්ලන්ට කිව්වේ මේ පාදවල තියෙනවා කියලා බැඳි පටල. මේ තියෙන බැඳි පටල මේ මැඩියේ. අඩියෝන්ගේ තමයි ගොඩක් කරන්නේ බැඳි පටල හොඳින් පිටලා තියෙන්නේ.
like, comment. දැන් ඊළඟට කතා කරන්න තියෙන්නේ සමනලයාගේ ජීවන චක්‍රය. දැන් ඕගොල්ලෝගේ පොතේ ඉන්නේ අර තැඹිලි පාටට හුරු සමනලයෙක්. ඒ සමනලයාට කියන්නේ මොනාජ් සමනලයා කියලා. මොනාජ්. මොනාජ් සමනලයා කියලා කියන්නේ. ඔන්න ඒක පොඩ්ඩක් එතන ලියලා තියාගන්න. ඔය ඕගොල්ලෝගේ පොතේ ඉන්න සමනල් විශේෂයට කියන නම තමයි මොනාජ් සමනලයා. හරිද ඔය මේ කැනඩාව ඇමරිකාව ඒ ආශ්‍රිතව රටවල් වල ගොඩක් වෙලාට ඝනාවාසීව එකතන විශාල ප්‍රමාණයක් ජීවත් වෙන සමනල්ලු විශේෂයක් තමයි මොනාච් සමනල්ලු කියන්නේ හරිද දැන් මේ සමනල්ලු ගත්තොත් දැන් මෙහි ඉන්න සමනල්ලුත් වෙනසක් නැහැ සමනලයා ගත්තොත් සමනලයා කියන්නේ දැන් කුමියෙක්නේ දැන් මේ කතා කරන්නේ කුමියන්ගේ රූපාන්තරණය යටතේ මේක සම්පූර්ණ රූපාන්තරණයක් සමනලයාගේ ජීවන චක්‍රය එනම් බිත්තර කීට පිලා සෝබලා කියන අවදි හතරම තියෙනවා ඒකනේ අපි කියුවේ බිත්තර කීට පිලා සෝබලා යන අවදි හතරම සහිත රූපාන්තරේ සම්පූර්ණ රූපාන්තරේ නම් වේ කියලා කිව්වේ දැන් මේ සමනලයා මොනාත් සමනලයා බිත්තර දාන්නේ ශාකවල මොනාත් නෙමෙයි අපි තුන් පොදුවේ සමනල්ලු බිත්තර දාන්නේ ශාක පත්‍රවල සමහර සමනල්ලු බිත්තර දාන්නේ එක බිත්තරේ ගන්න සමහර අය ගොනුවක් දාන ගොඩක් වෙලාවට පත්‍රවල යටිපැත්තේ අපිට ඔය මේ අත්කාචයක් අරගෙන ගියාම සමහර ගස්වල සමනල්ලු බිත්තර දාලා තියෙනන් ඒ බිත්තර බලා ගන්න පුළුවන් හරිද ඔය මේ මොනාච් සමනලයා බිත්තර දාන ගහට කියන්නේ මිල්ක් වීඩ් කියලා හරිද ඒක නිකන් අර අර මේ මෙහෙ තියෙන වරාගස් කිරි වගේ වැක්කිරෙන ඒ වගේ ගහක් ඒක කිරි විසයි හැබැයි මේ මොනාච් සමනලයාගේ දලඹුවා කීටයා මේ කිරි ආහාරයට ගත්තම මේ ඒ විෂ යනවා උගේ ඇඟ ඇතුළට. ඒකෙන් උට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ දලඹුවව වෙන සත්තු කන්නේ නැහැ එතකොට. හරිද? ඒකත් එක ආරක්ෂා ආරක්ෂක ක්‍රමයක්. ඒ ගහේ විෂ දලඹුවාගේ ඇඟ ඇතුළට යනවා. ඒතර දලඹුවට විෂ තියෙනවා. ඒක නිසා වෙනත් සත්තු ආහාරයට ගන්නේ නැහැ. හරිද? එතකොට දලඹුවා එළියට එන දලඹුවාගේ ප්‍රධාන කාර්යය තමයි ආහාර ගැනීම. උන් අත්තන්නේ නැහැ කනෝ දිගටම කනෝ ශාක පත්‍ර ඉවර වෙනකන් කනෝ. කාලා කෝෂගත වෙනවා. කෝෂගත වෙනවා කියන්නේ උගේ ශරීරයෙන්ම නිකුත් කරන ශ්‍රාවයකින් ඒ දලඹුවාගේ ඇඟ වටේ කීටයාගේ ඇඟ වටේට හදා ගන්න කෝෂයක්. ඒ කෝෂය ඇතුළදී අර දලඹුවාගේ ස්වરૂපය වෙනස් වෙනවා. වෙනස් වෙලා සමනලයේ බවට පත් වෙනවා. ඒතර දලඹුවාගේ ලක්ෂණ තමයි දලඹුවා ගොඩක් වෙලාට ඒ පරිසරයේ වර්ණය ගන්න. දැන් ගස්වල ඉන්න දලඹුව ගොඩක් වෙලාට ඒ ගස්වල පාට. කොළවල ඉන්නේම කොළ පාටයි. හරිද විවිධ රටා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ මොනවයි විෂ රෝම තියෙනවා ඒවා ගෑ වුණාම අනිත් සත්තුන්ට අමාරුයි ඒක නිසා උන්ගේ ළඟට කිට්ටු වෙන්නේ නැහැ විවිධ රටා තියෙනවා රාට්ටන රටා හැඩ හරිද ඒ වගේ වයින් ආරක්ෂා තුරන්ගේ ආරක්ෂා වෙන්න තියෙන අනුවර්තන ඊට පස්සේ මේ කෝෂය හැදාගෙන ඉවර වෙලා ටික කාලයක් ගියාට පස්සේ කෝෂය පුපුරල එළියට එනවා සමනලයා සමනලයාව කෝෂයෙන් එළියට ආපු ගමන් පියාඹන්න බෑ මතක තියාගන්න ටිකක් වෙලා ගියාට පස්සේ තමයි වියාපත් දිග ඇරෙන්නේ වියාපත් දිග ඇරුණාට පස්සේ පියාඹන්න පුළුවන් පියාඹගෙන ගිහිලා උගේ ආහාරය වෙන මල්පැණි බොන්න සමනලයාගේ තියෙන මෙහෙම දිග මටයක් වගේ කොටසක් මුඛය ඒ කෙළවරේ තියෙන්නේ. ඒකට කියන්නේ ශුණ්ඩාව කියලා. සමනලයාගේ මල්පැණි බොන්න තියෙන කොටසට කියන්නේ ශුණ්ඩාව. ශුණ්ඩාව. ඔයා මතක තියාගන්න. ශුණ්ඩාව මලක් ගාවට ගියාම ශුණ්ඩාව දික් වෙලා ඒක යනවා මලේ අතට මල්පැණි තියෙන තැනට. එතනින් ඇදලා ගන්න උරලා ගන්න වටේකින් වගේ. හරිද? ඒක තමයි ආහාරයට ගන්න තියෙන කොටස. හරි. අපි බලමු සමනල්ලුන්ගේ ජීවන චක්‍රේ. මේ මොනාච් සමනලයාගේ ජීවන චක්‍රය.
හරි දැන් ඒගොල්ල දැක්කේ මොනාජ් සමනලයගේ නැත්නම් ඔයගොල්ලන්ට පොතේ තියෙන සමනලයගේ ජීවන චක්‍රය. ඔගේ පොඩි පොඩි වෙනස්කම් සමහර සමනලුන්ගේ තියෙනවා. නමුත් පොදුවේ ඕක තමයි ජීවන චක්‍රයේ ස්වභාවය. හරිද? එතකොට ඔන්න දැන් අද අපි කතා කරා මැඩියාගේ ජීවන චක්‍රයයි සමනලයාගේ ජීවන චක්‍රයයි. තව අපිට කතා කරන්න තියෙනවා දැන් ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා. බිත්තර දාන්නේ ශාක පත්‍රවල යටි පෘෂ්ඨේ ඇලිලා තියෙන එක තනියෙන් වෙන්නත් පුළුවන් ගුණ වශයෙන් වෙන්නත් පුළුවන් ඊට පස්සේ දලඹුවා ලෙස හඳුන්වන්නේ කීට අවස්ථාව එතකොට දලඹුවා ගොඩක් වෙලාට තමන් ඉන්න උපස්තරයේ නැත්නම් තමන් ඉන්න ස්ථානයේ පාට ගන්නවා ශාකපත්‍ර ආහාරයට ගන්නේ ඒකට හැඩ ගැහිච්ච දත් සෙට් එකක් තියෙනවා මෙහෙම වේගෙන් කන්න පුළුවන් මෙහෙම දලඹුවාගේ කටේ අන්වීක්ෂකින් බැලුවම පේන දත් සෙට් එකක් තියෙනවා එකක් නෙවෙයි එකෙන් කාගෙන කාගෙන යන එක කරන්නේ හරිද සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න රෝම තියෙනවා විෂ රෝම තියෙනවා ඊට පස්සේ පිලා අවස්ථාව කියන්නේ පෝෂකගත කරනවා පෝෂකගත වෙලා තමයි එතෙන්දී ජීවත් වෙන්නේ එතෙන්දී අර කොටස් වෙනස් වෙනවා ශරීර කොටස් වෙනස් වෙලා සමනලයාගේ සිරුවේ තියෙන සීල කොටස් නිර්මාණය වෙනවා එතකොට එතෙන්දී අක්‍රීය කාලයක් අක්‍රීය අවධියක් ගත කරන්නේ ආහාර ගන්නෙ නැහැ එහෙම සම්පූර්ණයෙන් කොහෙට හරි වෙලා තද වෙලා ඒක ඇතුළට වෙලා ඉන්න එක තමයි කරන්නේ අන්තිමට කෝෂය පුපුරවාගෙන සූඹුලා එළියට එනවා එළියට ආව ගමන් පියාඹන්න බෑ මතක තියාගන්න එළියට ආවිල්ලා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි පියාපත් දිගහැරෙන්නේ දිගහැරුණාට පස්සේ පියාඹන්න පුළුවන් ඊට පස්සේ ගිහිල්ලා මල්පැණි ආහාරයට ගන්නවා මල්පැණි ගන්න තියෙනවා මෙහෙම නැවිච්ච රවුම් කොටස ශුණ්ඩාව එතකොට මලක් ගාවට ගියා මේ ශුණ්ඩාව දික් වෙනවා ශුණ්ඩාව දික් වෙලා ඉවර වෙලා මල්පැණි තියෙන දැන්න ශුණ්ඩාව යොමු කරලා බීම බටයකින් උරන වගේ ඒව ඇදලා ගන්න ඇදලා අරගෙන ආහාරයට ගන්න समनलयागे जीवन चक्रे कथाकरण पश्य ईलाटतीरपोत्तागे जीवन चक्रे करपोत्तागे जीवन चक्रियाय तवापि बलान्नोन पलतुरुमस्यागे जीवन चक्रे कुरुमिनियोंगे जीवन चक्रियाय मधुरुवागे जीवन चक्रे हर दिनाट गेमस्यागे अपि वैटिकपोट्टक ईलंग दवसे वेन वेनम बलमु अदट अपि वेलाव इवर निसा उतनिन्
අපි අදට නවත්තමු. මොකද ටයිම් එක ඉවරයි. ඊළඟ දවසේ මට මතක් කරන්න මම නැවැත්තුවේ කරපොත්තාගේ ජීවන චක්‍රය කියන තැනින්. මට පොඩ්ඩක් කියන්න අන්තිමට මම දීපු ප්‍රශ්නේ මොකද්ද කියලා? අන්තිමටම ඔයගොල්ලෝ ලියාගත්ත ප්‍රශ්නේ ලියාගේ ජීවන චක්‍රය අන්තිමේ ජීවන චක්‍රය ස්පීරියාහස් මුදෙඩියා යන අවධියේදී ගන්න ආහාර ජීවත් වෙන පරිසරය වෙන වෙනම ලියාගන්න පරිසර වෙන වෙනම ඊළඟ ප්‍රශ්නේ ලියාගන්න ඊළඟ ප්‍රශ්නේ ලියාගන්න සමනලයාගේ ජීවන චක්‍රය අඳින්න සමනලයාගේ ජීවන චක්‍රය අඳින්න ඊළඟ එක එම ජීවන චක්‍රයේ කීට හා සුහුඹුල් අවස්ථාවලදී එම ජීවන චක්‍රයේ කීට හා සුහුඹුල් අවස්ථාවලදී කීට හා සුහුඹුල් අවස්ථාවලදී ගන්නා ආහාර කමාවක් ජීවත් වන පරිසර ගන්නා ආහාර කමාවක් ජීවත් වන පරිසර ආරක්ෂාවට ඇති අනුවර්තන කමාවක් ආරක්ෂාවට ඇති අනුවර්තන ආරක්ෂාවට ඇති අනුවර්තන වෙන වෙනම ලියන්න වෙන වෙනම ලියන්න उत्तर लियान्न जीवन चक्रेन तनिन्तमय आरंभ करन्न।